සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධාරිතුමා දන්නලා තිබුණා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන ගැටලුවකට දැන් දීර්ඝ කාලයක ඉඳන් අරගලය ගන්නවා කඳුළු ගෑස් ගන්නවා වතුර විදිනවා ඒ නිසා මම ලේකම්තුමාට කිව්වා ශිෂ්‍යයන්ට ඇවිල්ලා මේ ප්‍රශ්නෙට කන් දෙන්න අපි ලෑස්තියි කියලා ඒ අනුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පමණක් විශේෂිත වන පරිද්දෙන් ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී අපොසු උසස් පෙළ ඉසෙට්කෝ ප්‍රතිඵලයට අතිරේකව පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණය පවත්වාගෙන යාම අඛණ්ඩව කරන් යන්න කියලා ඉඩ දුන්න ශිෂ්‍යයන්ගේ ඉල්ලීම මත ඒ ගැටලුව එතනින් පහළට ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැටලුවක් බවට පත් වෙලා තියෙන බව තමයි නිරීක්ෂණය වුණේ. ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් ජාතික අධ්‍යාපන ආයතනය හා විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් කළා. දිගු කල් විසඳුමක් ලබා දෙන්න ඕනේ. පෙර විශ්වවිද්‍යාලයේ බඳවාගත්තු ක්‍රමයටම ප්‍රායෝගික පරීක්ෂණය පවත්වලා ශිෂ්‍යයන් බඳවා ගන්නවා කිව්වා. කලින් ප්‍රායෝගික පරීක්ෂණය පවත්වන විදිහටම ශිෂ්‍යයන් බඳවා ගනිද්දී එතන ගැටලුවක් එන්නේ නැහැ. මොකද මේ අවුරුදු දෙක ඇතුළතත් ඒ ශිෂ්‍යව බඳවා ගන්න ඒ ක්‍රමයටම ඒ පරිපාලිත වෙනවා ශිෂ්‍යව බඳවා ගන්නවා. එතනින් එහාට ඊළඟ ආයේ මේ නිසියාකාර නිසි විසඳුමක් ලැබෙද්දී අපිට බලා ගන්න පුළුවන් ඒ විසඳුම ලැබෙන්නේ කොහොමද? එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් කොහොමද අපේ තීරණය කොයි පැත්තටද ගන්න ඕනේ කියන එක. මේ විරෝධතාවය මෙතනින් නතර කරනවා. හැබැයි ප්‍රායෝගික පරීක්ෂණය සහ යෝගිතා පරීක්ෂණ අහෝසි කිරීම සම්බන්ධයෙන් ගත්ත තීරණය අකුල ගන්නකම් මේ සම්පූර්ණ විරෝධතාවය ඉවර වෙන්නේ නැහැ.